එහෙමයි. එතන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියන කාරණය. තේරුණාද? පින කියන්නේ ගින්දරක්. එතකොට දැන් කෙනෙක් ගිය ජීවිතේ සීලය තුලත් නැත්තම් නොවනා, සීලය තුල නැති කෙනා මෛත්‍රිය තුලත් නැහැ. එතකොට සීලයයි මෛත්‍රිය තුලත් නැති කෙනා දානය තුලත් නැහැ. එහෙමනම් එයාට ඔය කියන ලස්සන රූපයක්, මනුස්ස රූපයක් කියනවා කියන කාරණේ දුර්ලභ දෙයක්. තේරෙනවද? දුර්ලභ දෙයක්. ඒ නිසා මේ ජීවිතේ යමෙක් රූප සම්පන්නව කඩවසම්ම තව කෙනෙක්ගේ ප්‍රසාදය දිනා ගන්න ආකාරයට උප්පත්තියක් ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන්ම එයා පෙර ජීවිතේ සීලය තුලත් ඉඳලා තිනවා, මෛත්‍රිය තුලත් ඉඳලා තිනවා, දානය තුලත් ඉඳලා තිනවා. එයා බෞද්ධයෙක්නම් සද්ධාව තුලත් ඉඳලා තිනවා. තේරෙනවද? දැන් බෞද්ධයෙකුට විතරක් නෙමෙයි ලස්සන වෙලා ඉපදෙන්න පුළුවන්. ක්‍රිස්තියානි මාත්‍යෙකුට, ක්‍රිස්තියානි ආගමට අදාළව ඒ ධර්මතාවයන් පුහුණු වෙලා මෛත්‍රිය වැඩ එයාටත් ලස්සන අන්‍යාත්මක මිනිසෙක් කියලා උපදින්න පුළුවන්. තේරෙනවද? එතකොට නිරේතුරුව මේ කාරණා තුලින් මේ මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ ලස්සන රූපයක් තියෙන කෙනා, කඩවසම් රූපයක් තියෙන කෙනා, උගත් කෙනා, හැමදේකින්ම සමාජයේ ඉදිරියට යන කෙනා දකින්න ඕනේ මේ ජනප්‍රියභාවය මාතුලට සකස් වුණේ හේතුඵල ධර්මයක් නිසා කියලා. එහෙනම් මොකද්ද හේතුඵල ධර්මය? බෞද්ධෙක් නම් සද්ධාව, සීලය, දානේ, මෛත්‍රිය. මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන්නා වූ සෑම ජනප්‍රිය චරිතයක් කියන්නේ නෝනා ගිය ජීවිතේ මේ කාරණාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක්මයි. එතකොට එයා ඒක දකින්න ඕනේ. මට මේ ලස්සන ජීවිතේ ලැබුණේ මගේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරෙනවද? මට ලස්සන අම්මා තාත්තා කෙනෙක් ලැබුණේ මගේ පෙර ජීවිතේ සංස්කාරයන් නිසා. තේරෙනවද? එතකොට මේ සංස්කාරයන් නිසා ලැබුණා වූ මේ ජීවිතය ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ පින ගින්දරක් හැටියට දකින්න කියලා. ඒ කියන්නේ මේ පින වැරදි ආකාරයට පරිහරණය කරන්න එපා. තේනවා? ඒතර වැරදි ආකාරයට පරිහරණය කරනවා කියන කාරණේදී නිරයතුරුම අපිම අතීතයේ රැස් කළා වූ පින පව උදෙසා නැත්නම් අකුසල් මූලයන් උදෙසා යොමු කරගත්ත වෙනවා. තේනවා? දැන් වර්තමාන සමාජයේ බලන කොච්චර රූපයෙන් ඉහළ තැනටපත් වුණත් අධ්‍යාපනයෙන්, දැනුමෙන්, කීර්තියෙන් ඔය සෑම දෙයකින්ම නොනා ඉහළටමපත් වුණත් ඒ පත් වෙන කෙනා හුඟක් මේක හේතුඵල ධර්මයක්. හේතුව මොකද්ද? පෙර පින. නමුත් මේ පින ගින්දරක් වෙනවායි කියන කාරණේ දකින්නේ නැහැ. ගින්දරක් වෙනවායි කියන කාරණේ දකින්නේ නැති නිසාම එයා ඒ පින නිසා ලැබුණා වූ රූපේ උපයෝගී කරගන්නේ නොනා පෙරලා අකුසල් මූලයන් රැස් කරගන්නවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපි ජීවිතේ ලැබුවා වූ යම් ධනාත්මක දෙයක් තියෙනවා නම් ලස්සන වේවා, දැනුම වේවා, පෝසත්කම වේවා, කඩවසම්භාවයේ වේවා, තනතුරු වේවා, මේ සෑම දෙයක්ම අපිට රැස් කළා වූ සංස්කාරයක්. සංස්කාරයන්ට අදාළවයි අපිට මේ දේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබුණා වූ දේ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ කියන කාරණේ දැනගන්න. ප්‍රවේශමෙන් පරිහරණය නොවන තාක්කල් නොනා අපි නිරයතුරුව මේ පෙර පින නිසා නැවත පව කරගනිමින්, අකුසල් මූලයන් කරගනිමින් ජීවත් වෙන්නේ. එතෙන්ද ඔබතුමී අහන ප්‍රශ්නේ තමයි අතීතයේ යම් කාන්තාවක් කාමයේ වර්ධවා හැසිරුණු බව ඇත්ත. ඒ නිසා ස්ත්‍රීත්වයට පත් වුණා. නමුත් වර්තමානයේ ඒ කාන්තාව තුළ සිල්පද බිඳීම් නැහැ. නමුත් එහෙනම් ඇයි නැවත ස්ත්‍රීත්වයක් බවට, දිගින් දිගටම කාන්තාවක් බවට පත් වෙන්නේ කියන කාරණේ? ඒක නෝනා ඉතනදී බලන්න ඕනේ උපාදාන පත්‍ය බව. උපාදානයට අදාළවයි භවය සකස් වෙන්නේ. දැන් නෝනා කෙනෙක් ඉන්නවා. එයා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා. තේනද? නමුත් එයා දන්නේ නැහැ මම කාන්තාවක් බවට පත් උනේ සංසාරයේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එයා දන්නේ නැහැ. මොකද එයාට සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුන නැති වෙනකොට එයා කාන්තාවක් වුණත් එයා දන්නේ නැහැ මම ස්ත්‍රියක් බවට කවදා හරි පත් උනේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. ඒතකොට එයා ඒක දන්නේ නැත්නම් ඕන එයාට ඒකෙ මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේන. ඒතකොට දන්න කෙනා, දැන් කෙනෙක් දන්නවා නම් හරි මං සංසාරේ කවදා හරි මෙතෙන්ට වැටුණා. මෙතෙන්ට වැටුනේ මම කාමයේ වර්ධව හැසිරීම නිසා. නමුත් මට දැන් පුරුෂ ජීවිතයක් ඕනේ. මං අද ඉඳන් සිල්පද පහ ආරක්ෂා කරගෙන මම සංසාරයේ පුරුෂයෙක් වෙනවා කියන උපාදානය ඇති කරගත්ත තැනදී අන්‍යා පුරුෂාත්මයකට යනවා. තේන්න. එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කාන්තාවක් උපාදානයක් නැත්නම් පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. එහා පුරුෂයෙක් වෙන්නේ නැහැ. තුෂ්ණාපච්චය උපාදාන. තුෂ්ණාව තිබ්බොත් තමයි උපාදානෙ සකස් වෙන්නේ. ඒකට එයාට තේරුමක් නැත්තම් මං ඇයි ක්‍රීත්‍යයක් ලැබුවේ කියන කාරණය තුළ එයාට ඒකෙ මිදෙන්න අවශ්‍ය නැහැ. තේන්න. දැන් සමහර කාන්තාපක්ෂයේ ඒගොල්ලෝ සතුට වෙනවා මම කාන්තාවක් අම්මා කෙනෙක් වුණායි කියන කාරණය තුළ. එයාට මිදෙන්න අවශ්‍යතාවය. ඒකට තුෂ්ණාව තියෙන්නේ කොතෙන්ද? ස්ත්‍රීත්වයටමයි. ඒ තුෂ්ණාව තියෙන ස්ත්‍රීත්වයට නම් උපාදානෙ සකස් වෙන ස්ත්‍රීත්වයට ඊළඟ ජීවිතය ස්ත්‍රියක් බවට පත් වෙනවා. තේන්න. අර සක්‍රියා සක්‍රියාගේ පුතාවෙක් කරන බුදුරජාණන් වහන්සේ ළඟට එනවනේ. සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ මේ මීට ටික කාලයකට ඉස්සෙල්ලා මේ දඹදිව ජීවත් වෙච්ච අහවල් කාන්තාව කියලා. එතකොට ඒ කාන්තාව මොකද්ද කළේ? හැමදාම බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. සංඝයාට දන් දුන්නා. දන් දීදී ආ ප්‍රාර්ථනා කළේ මට පුරුෂ ජීවිතයක් ලැබේවා කියලා.
මොකද එයා දැනගෙන හිටියා මං කාන්තාවක් උනේ කවදා හරි කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එතකොට එයා ඒක තුල එයා උපාදානයක් තෘෂ්ණාවෙන් උපාදානයක් ඇති කරගෙන හැකිතාක් බුදුරයන් වහන්සේ අරමුණු කරගෙන පින්කම් කළා සංඝයාට දන් දීලා එයාට තිබ්බේ එකම එක උපාදානයයි මම පුරුෂයෙක් වෙනවා කියන උපාදානය. එයා මැරෙන මොහොතේම ගිහිලා සක්‍රයාගේ පුතා වෙනවා. මොකද මෙතන බුදුරයන් වහන්සේලාට රහතන් වහන්සේලාට මහා සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයන්ගේ ආනිසංසය සක්‍රයාගේ පුතා බවට පත් වෙනවා. එතකොට සක්‍රියා කියන භාග්‍යතුන් වහන්සේ මේ පුතා අහවල් කාන් ස්ත්‍රිය කියලා. එතකොට මේ කාන්තාවට උපාදානයක් තිබ්බා මම පුරුෂයෙක් වෙනවා කියලා. තේන්නාද? නමුත් වර්තමානයේ කාන්තා පක්ෂයෙන් 90%ක්ම දන්නේ නැහැ මේ ස්ත්‍රීත්වයක් ලැබුණේ හේතුඵල ධර්මයක් නිසායි කියලා. එතකොට ඒක නොදන්න නිසා යාතුළු උපාදානයක් සකස් වෙන්නේ, තෘෂ්ණාවක් සකස් වෙන්නේ මම නැවත පිරිමියෙක් වෙන්න ඕනේ කියන කාරණේ. හුඟාක්ම කාන්තා පක්ෂයේ හිතන් ඉන්නේ පිරිමි පක්ෂේ හැමදාම පිරිමි වෙලා ඉපදෙනවා, කාන්තා පක්ෂේ හැමදාම කාන්තා වෙලා ඉපදෙනවා. එහෙම කියන්නේ මෙතන තියෙන හේතුඵල ධර්මය. එතකොට මේ හේතුඵල ධර්මය දකමින් යම් කෙනෙක් කොච්චර සිල්පද පහ තුන ආරක්ෂා කරලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළත් එයා තුල පිරිමියෙක් වෙන්න උපාදානයක් නැත්නම් එයා ඊළඟ ජීවිතේ දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් බවට මොකද යාතුළු තෘෂ්ණාවක් නැහැ නේද? එහෙම. ඒතොර කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තමයි මෙන්න මේ හේතුඵල ධර්මයේ මතු කළ පෙන්වන්නේ. ඒතොර මේ හේතුඵල ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ජීවිතයට ගත්ත ස්ත්‍රිය කාන්තාව එයා තෘෂ්ණාව ඇති කර ගන්නවා මම ඊළඟ ජීවිතේ පිරිමියෙක් වෙනවා කියලා. ඒතොර මේ මොහොතේ සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් කාන්තාවක් ඉන්න බව ඇත්ත? තේරෙනවද? එයා තුළ කිසිම කාමයේ වර්ධව හැසිරීමක් සිදු නොවන බවත් ඇත්ත? නමුත් එයාට පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා උපාදානයක් නැත්තම් එයා ඊළඟ ජීවිතේ ස්ත්‍රියක්. තේරෙනවද? දෙවියෙක් වුණා දිව්‍ය ලෝකෙට ගියා දිව්‍යාංගනා. එච්චරයි. මෙතන තෘෂ්ණාවෙන් ඇති කරගත්තු උපාදානයක් තියෙන්න ඕනේ හේතුඵල ධර්මයන් දැකලා මම ඊළඟ ජීවිතේ පුරුෂයෙක් වෙනවා කියලා. නමුත් ධර්මාභෝධයට ස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබතුමිය ප්‍රශ්නේ ආපු නිසායි මම මේ කිව්වේ. ධර්මාභෝධයට මේ ගිහි ජීවිතයේ කිසිම කෙනෙකුට උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න, සකෘදාගාමි ඵලයටපත් වෙන්න, අනාගාමි ඵලයටපත් වෙන්න ස්ත්‍රී පුරුෂ ભેදයක් අවශ්‍ය. පුරුෂයාට යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව අඩුවකින් තොරව කාන්තාවකට මේ සමාජය තුළ ස්ත්‍රීත්වයක් ලබන්න අවස්ථාවක් තියෙනවා. නමුත් සිල්පද දුර්වල කර ගන්නවා නම් තේන විශේෂයෙන්ම කාමයේ වර්ධව හැසිරීම සිල්පද දුර කර ගන්නවා නම් දෙවෙනි කාරණේ තමයි වර්තමාන මේ සමාජයේ තියෙන ඔය ඇඳුම් රටා, මේ ඇඳුම් පැළඳුම් තුලින් නිරේතුරුවම සමාජයේ උත්සාහ ගන්නවා තමන්ගේ ශරීරයේ බාහිර ලෝකයට පෙන්නන්න. තේනවාද? බාහිර ලෝකයා තුල සමන්ගේ රූපය කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරන එක රාගයක්ම වෙන්න පුළුවන්. තේනවාද? නමුත් නොන එතනදී අනිවාර්යයෙන්ම තමනුත් කාමච්ඡන්දයන් තුලයි ඉන්නේ. ඒතකොට මේ රූපය දකින බාහිර පුද්ගලයාත් කාමච්ඡන්දයන් තුලයි ඉන්නේ. දෙදෙනාම මේ රූපය ඇසුරෙන් අනිවාර්යම කෙලෙස් ඇති කරගන්නවා. තේරෙනවද? එතකොට මේ කෙලෙස් ඇති කරගන්නවායි කියන කාරණේ මත නොනා දිගින් දිගටම මේ කෙලෙස් වර්ධනය වෙනකොට අනිවාර්යයෙන් මේවා කාමයේ වර්ධව හැසිරීම තැනට ඇදගෙන යනවා. තේරෙනවද? ඇදගෙන යනවා. හොඳයි. ඒ නිසා නිරේතුරුවම කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේ වගේම මේ තමන්ගේ සංසාර පිනට ලැබුණා වූ මේ ශරීරය නොනා අපි සීමාව ඉක්මවා බාහිර සමාජයේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කළොත්, එහෙම නැත්නම් සිල්පද බිඳීම් උදෙසා යොමු කළොත් අනිවාර්යයෙන්ම නොනා ඒකත් බරපතල අකුසලයක් බවට පත් වෙනවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුවම විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ වේවා පුරුෂ පක්ෂයේ වේවා, තේන්නාද? දැන් අපි දැකලා තියෙනවා අපි සමහර ලාවට ගම්මානවල පිණ්ඩපාතේ වඩිනවා. නමුත් පිණ්ඩපාතේ වඩින්දී කොට කලිසම් ඇඳගත් ගෑනු දරුවෝ, මේ වැඩිහිටි ගෑනු දරුවෝ අපිට ඇවිල්ලා පිටින් පාත් බෙදෙනවා. කොට කලිසමක් ඇඳා දික්කල්සමක් ඇඳායි කියන කාරණය වැරද්දක් කියනවා නෙමෙයි. තේරෙනවද? නමුත් නෝන අපි ගැළපෙන තැන ගැළපෙන ඇඳුමක් අඳින්න දක්ෂ වෙන්න ඕනේ. කාන්තා පක්ෂයේ කෙනෙක් කොට කලිසමක් ඇඳන් අපේ ළඟට ඇවිල්ලා පිටින් පාත් බෙදුවාට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම හැම වෙලාවම පිටින් පාතේ බෙදුවට පස්සේ පින් අනුමෝදන් කරලා මං හිතෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා, ප්‍රාර්ථනාවක් කරගන්නවා. සංගයා අරමුණු කරගෙන මේ නෝනා පූජා කරගත්තා වූ මේ දානේ කුසලයෙන් මේ නෝනාට සංගයා ඉදිරියට එද්දී යහපත් ඇඳුමක් ඇඳගෙන පැමිණෙන්න සතිය සිය සකස් වේවා කියලා. වෙන අපිට කරන්න දෙයක් නැහැ. වෙන අපිට කරන්න දෙයක් නැහැ නේද? නමුත් නෝනා ලෝකයේ ඉතින් ඒ දිශාවට ගලාගෙන යන අපිට කරන්න දෙයක් නැහැ. නමුත් එකක් දැනගන්න ඕනේ, කාමයේ වර්ධව හැසිරීම පිරිමි කෙනෙක් කළත් කාන්තාවක් කළත් ඒ වගේම රූපයේ වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරනවා නම් අනුන්ගේ කාමච්ඡන්දයන් ඇතිවීම සඳහා කවදාක්වත් නොවන අපිට දිව්‍යතලයක උපතක් නම් ලබන්නේ බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දිව්‍යතලයක උපතක් ලබන්න බෑ.